ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියලා කියන්නේ රටේ මූලික නීතිය. රටේ සංග්‍රහිත නීතිය. රටක ව්‍යවස්ථාදායක බලය, විධායක බලය, අධිකරණ බලය මේ සියල්ලක්ම විභේදනය වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව. රටක ජාතික අභිලාෂයන් නියෝජනය කරන්නේ නිරූපණය වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්. රටක ජාතික නායකයා රට කරවන ආකාරය, රටේ සංවර්ධනය, රටේ දේශපාලනය මේ හැම දෙයක්ම පෙන්නුම් කරන ලේඛනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියට අදාළ මූලධර්ම සෛද්ධාන්තික කරුණු පිළිබඳ ශාස්ත්‍රීය දේශනයක් කරන්න මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා මේ ඓතිහාසික පොළොන්නරුවේ, මේ ඓතිහාසික රජරට, වැව්බැඳි රාජ්‍යයේ මහ පොළොව සමග පොරබදන, හේන් කුඹුරු කොටන, ගොවිතැන්පත් කරන, රෙදිබැණියන් නදින, සිංහල දොඩන මේ රටේ සුවඳ හඳුනන ඔබත් එක්ක ඔබට තීරණ විදියට මේ සංකීර්ණ ප්‍රශ්නේ කතා කරන්න මම බලාපොරොත්තු වෙනවා. අවුරුදු 10 ගානක ශ්‍රී ලාංකීය දේශපාලනය තුල ඓතිහාසික පොළොන්නරුව අපිට කියන පණිවිඩයක් තියෙනවා. ඓතිහාසික පොළොන්නරුව අපිට කියන කතාවක් තියෙනවා. එදා මුම්මඩි චෝලමණ්ඩල මදිරාජ්‍යයේ යටත් විජිතයක් හැටියට මේ රට තීත්‍ති අවුරුදු 70කට ආසන්න කාලයක් පරදේශකාරීන්ගේ අධිරාජ්‍යයක වහලුන් හැටියට මේ රටේ මිනිස්සු හූල්ල හූල්ල ජීවත් වෙtti. රූණෙන් මතුවෙලා තුන් පැත්තකින් සේනා මෙහෙවලා එදා ජනනාතපුරය කියලා කියපු පොළොන්නරුවට ගහලා ලෝකේශරලා වගේ ප්‍රාන්ත පාලකයෝ බිමට සවදලා කරලා මේ රට මුදාගත්තු විජේ බාවන්ගේ ජය බිම මේ පොළොන්නරුව විජේ බාවන්ගේ ජය බිම. එදා විජේ බාවන් රුහුණේ වන ලැහැප්වල ගල්ලෙන්වල ගඩාගෙඩි පලාකොළ කකා මදුරුව තලතල දුක් විඳ විඳ තුන් පැත්තකින් සේනාව මෙහෙවලා තමන්ගේ භද්‍ර යෞවනය මේ රටේ ජාතික නිදහස වෙනුවෙන් විමුක්තිය වෙනුවෙන් කැප කරලා එක්සියසත් කරපු මේ රටේ විජේ බාවන් දෙන පණිවිඩය මොකද්ද? විජේ බාවන් දෙන පණිවිඩය තමයි ශක්තිමත් ජාතික රාජ්‍යයක්, ශක්තිමත් නිදහස් ජාතික රාජ්‍යයක්. ඒක තමයි පොළොන්නරුවේ මහ විජේ බාවන් අපිට දෙන පාඩම. එදා මේ රටේ ස්වර්ණමය යුගයේ හැටියට සැලකෙන පොළොන්නරුව යුගයේ මහා පෙරකුම් බාවන්ගේ යුගයේ ගත්තම මේ රට කෑලි කෑලි වලට කැඩිලා තිබුණේ. එක පැත්තකින් දක්ෂින දේශය, අනිත් පැත්තෙන් මලය රට, අනිත් පැත්තෙන් රෝහණ දේශය, අනිත් පැත්තෙන් රජ රට කෑලි කෑලි වලට කැඩිලා තිබුණු මේ රට එක්සේසත් කරලා ශක්තිමත් පාලනයක් ඇති කරන්න පොළොන්නරුවේ මහා පෙරකුම්බාවන්ට කියාව ලැබෙනවා. පෙරකුම්බාවන් මොකද්ද කළේ? රජ රට ගත්තා, මලේ රටට ගැහුවා, දක්ෂින දේශයට ගැහුවා. මතක තියාගන්න, රුහුණේ සුගලගේ පරපුර රතු බුරුදු පිටින් විනාශ කළා. කුමක් සඳහාද? ශක්තිමත් ජාතික රාජ්‍යයක් සඳහා. ශක්තිමත් ජාතික රාජ්‍යයක් සඳහා
මෙරට ශක්තිමත් ජාතික රාජ්‍යයක් විදියට පෙර කුම්බාවන් ගොඩනගපු නිසා තමයි පෙර කුම්බාවන්ට පුළුවන් වුණේ සයුරු පරයන මහා වැව් බැඳලා අහස සූරණ මහා දාගෙ හදලා රාමඤ්ඤ දේශය ආක්‍රමණය කරලා මහා නැව් හමුදාවක් හදලා රාමඤ්ඤ දේශය ආක්‍රමණය කරලා රාමඤ්ඤ දේශය අරගෙන පෙරදිග ධාන්‍යාගාරය හදන්න ධර්ම භාණ්ඩාගාරය හදන්න පෙර කුම්බාවන්ට පුළුවන් වුණේ ශක්තිමත් රාජ්‍යයක් ගොඩනගපු නිසා අපේ ආමුද්‍රුවනේ අපේ ඉතිහාසය තුල දේශපාලන විරුද්ධවාදීන් වැඩිම ඝාතනය කළේ කවුද පෙර කුම්බාවන් කුමක් සඳහාද ශක්තිමත් ජාතික රාජ්‍යයක් වෙනුවෙන් ඒ පව එතුමා ගෙව්වා එන්නේ එතුමා ගෙව්වා ජාතික නිදහස වෙනුවෙන් සංවර්ධනය වෙනුවෙන් කෑලි කෑලි වලට කැඩිලා විසිරිලා බිඳිලා බෙදිලා තිබිච්ච රට එක්සේසත් කරලා සතුරු බලවේග පුඩිපට්ටම් කරලා ශක්තිමත් ජාතික රාජ්‍යයක් පෙර කුම්බාවන් හැදුවා අනේ නිසාද අබ්‍රාහ්මී තාත්තේ මේ ඓතිහාසික පොළොන්නරුවේ මේ ඓතිහාසික පුලතිස්පුර මේ පොළවේ දෙපා ඇනගෙන ඉන්න ඔබට පෙර කුම්බාවන් කියන පණිවිඩය ශක්තිමත් ජාතික රාජ්‍යයක් නොබෙදුණු නොබිඳුණු ශක්තිමත් ජාතික රාජ්‍යයක් ඒක පෙර කුම්බාවන්ගේ පණිවිඩය ඒ විතරක්ද ඉතිහාසය තුල අපි ආපහු හැරිලා බැලුවොත් අපි හැමදාමත්ම ශක්තිමත් රාජ්‍යයක් විදිහට තමයි නැගිටියේ එදා ගැමුණු කුමාරයා තමන්ගේ තාත්තට කාන්තා ආභරණ යවලා කොත්මලේට ගිහිල්ලා අවුරුදු 12ක් කුඹුරු කෙටුවේ කුමකටද අපේ හාමුදුරුවනේ ජාතික නිදහස් රාජ්‍යයක් වෙනුවෙන් තාත්තට කාන්තා ආභරණ ඇරිය ගැමුණු කුමාරයා මේ රටේ ජාතික නිදහස් ශක්තිමත් රාජ්‍යයක් ගොඩනගන්න මතු බුදුවන මෙතේ බුදු හාමුදුරුවන්ගේ අගසව් තනතුරක් පතන බුද්ධ ශරීරයෙන් නටන්න එකක් හා සමාන සර්වඥ ධාතුන් වහන්සේලා නිදන් කරලා රුවන්වැලි සෑය හදපු දුටු ගැමුණු මහරජතුමා අමතක කරන්න එපා අපේ හාමුදුරුවනේ තමන්ගේ එක් කුසේ උපන් සහෝදරයත් එක්කත් යුද්ධ කළා කුමකටද ඒකී රාජ්‍යයක් වෙනුවෙන් නොබෙදුණු නොබිඳුණු ශක්තිමත් රාජ්‍යයක් වෙනුවෙන් තමයි ගැමුණු කුමාරයා තමන්ගේ එක් කුසේ උපන් සහෝදරයත් එක්කත් සටන් කළේ ඒකයි අපිට ඉතිහාසයේ කියන පාඩම පණ්ඩුකාභය කුමාරයා තමන්ගේ මාමා වරුන්න අමුඅමුවේ ඝාතනය කළේ කුමක් සඳහාද මේ රට එක්සේසත් කරලා ශක්තිමත් රාජ්‍යයක් ගොඩනගන්න එහෙමනම් දයාබර මෑණියනි පියාණනි සහෝදරය සහෝදරිය ඉතිහාසය අපිට කියන්නේ ශක්තිමත් රාජ්‍යයක් අපි රාජ්‍යයක් කැඩීර ශක්තිමත් වෙනකොට අපි ජාතියක් කැඩීර නැගිටිනවා අපි ආර්ථිකයේ ශක්තිමත් වෙනවා පරදේශක්කාරින් ඇඟිලි ගහන්නේ නෑ පරදේශක්කාරින්ගේ කෙනීලිකම් වලට බය නැතුව මුහුණ දෙන්න පුළුවන් ශක්තිය ඒ රාජ්‍ය තුල තියෙනවා ඒ නිසා දැන් මේ හඳුන්වා දීමේදී කිව්වා 20 වෙනි ආණ්ඩුක්‍රම සංශෝධනය ගැන දැන් ජනතා විමුක්ති පෙරමුණ 20 වෙනි ආණ්ඩුක්‍රම සංශෝධනය ගේන්න හදන්නේ මොකක් කියාගෙනද? ඒගොල්ලන්ගේ වෙන අරමුණක් තියෙනවා. ජනාධිපතිවරණයකට මූණ දෙන්න බෑ. ජනාධිපතිවරණයකට මූණ දෙන්න ශක්තියක් නෑ. ඒක කියන්නේ නැතුව අත් දෙකෙන් නිරූත වහගන්නවා වගේ
ජනතා විමුක්ති පෙරමුණ කියනවා විදායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඕන. හරි භයානකයි. එහෙමයි කියන්නේ මේ පොළොන්නරුවේ ඓතිහාසික රජරට මහ පොළොවත් එක්ක ජීවත් වෙන ඔබ මේ රටේ ඉතිහාසයේ උරුමය ලබන ඔබ ඔබෙන් මම එක ප්‍රශ්නයක් අහනවා. අවුරුදු 2500 ගණනක අපේ ඉතිහාසය තුල අවුරුදු 2300ක්ම මේ රට පාලනය කළේ රජවරු නෙවෙයිද? අවුරුදු 2500 ගණනක ඉතිහාසය තුල අවුරුදු 2300ක් මේ රටේ හිටියේ රජවරු. මේ රට හැදුවේ වැව් බැන්දේ දාගැබ් හැදුවේ දේශ දේශාන්තර ජය ගත්තේ රජවරු. එහෙම නැතුව එක එක්කෙනාගේ නූල් පන්දු වලින් නැටවෙන දේශපාලන රූකඩ නෙවෙයි අපි රජවරු යටතේ හිටපු ජාතියක්. අපේ ලේවල මොස්සල ඇට නාරවල රාජත්වයේ තියෙනවා. ඒ නිසා ඇයි විදායක ජනාධිපති ක්‍රමයට ඔච්චර බය? මේ රටේ පාලකයා බලයක් නැති ශක්තියක් නැති අත බැඳපු එහෙම කෙනෙක් කරන්න ඕන කියලාද මේ කියන්නේ? මේක සම්පූර්ණ වැරදි. ඒ නිසා දැන් මේ පොළොන්නරුව ගන්න. මේ පොළොන්නරුව ගත්තම මොකද්ද අපිට ආඩම්බර වෙන්න තියෙන කාරණේ? ඇයි පිටිසු පොළොන්නරුවට එන්නේ? මෛත්‍රීපාල මහත්තයා හදපු මොකක් හරි බලන්නද? නෑ, තාමත් පොළොන්නරුවට එන්නේ ලෝකේ හතර දිභාගේ අස්සක් මුල්ලක් නැර සංචාරකයෝ එන්නේ, දේශීය සංචාරකයෝ එන්නේ. අපේ අතීත රජ දරුවෝ හදපු මේ මහා වැව් පද්ධතිය බලන්න, මේ වේර විහාර වඳින්න. පොළොන්නරුවේ උරුමය ඒකයි. ඒ නිසා රජෙක් හදනවට ශක්තිමත් නායකයෙක් හදනවට අපි ඇයි බය? ඒකයි අපි ජනතා විමුක්ති පෙරමුණෙන් අහන්න ඕන. දැන් මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගේන්නේ කාගේ උවමනාවකටද? මේ රටේ සාංගෘහිත නීතිය, මූලික නීතිය, ඒ සියල්ලක්ම අදාළ වෙන්නේ මේ රටේ මිනිස්සුන්ට. නමුත් මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරලා මේ නීතිය වෙනස් කරන්න ඕන කියලා කියන්නේ කවුද? බටහිර අධිපතිවාදී ලෝකය. ඇයි එදා හිරු නොබසිනාදි රාජ්‍ය දෙවන ලෝක සංග්‍රාමයෙන් පස්සේ අයිස් කන්දක් වගේ දිය වෙලා යද්දි සුද්දන්ට ඕන කළා, බටහිරට ඕන කළා, ඒ යටත් විජිතවල තමන්ට නටවන්න පුළුවන් රූකඩ පාලකයෝ හදන්න සුද්දන්ට ඕන කළා, ඒ යටත් විජිතවල රූකඩ රාජ්‍ය හදන්න තමන්ට හිතවත් පන්තියක් හදන්න අපේ ආම්ද්‍රුවනේ. මේ කාරණය 1920 ගණන්වල අනගාරික ධර්මපාලතුමා මෙන්න මෙහෙම කියලා තියෙනවා. මතක තියාගනිල්ලා, සුද්ද මේ රට දාලා යනවා. උන් මේ රට දාලා යන්නේ උන්ගේ දරු පෙටව් වගේ කළු සුද්දෝ 20-30000ක් බෝකලාට පස්සේ. එදාට මේ රට බාරගන්නේ කළු සුද්දෝ ටික. ඒක නේද උනේ 1948 අපේ හාමුදුරනේ? මොකද්ද උනේ 1948 මේ රටේ නිදහස බාරගත්තේ තොප්පෙට් ටේල් කෝට් අඳින, ඉංග්‍රීසියෙන් කතා කරන, අතට අත දෙන, හැන්දෙන් ගෑරුප්පෙන් කන සුද්දන්ගේ හුරතලුන් වෙච්ච පන්තියක්. එදා බ්‍රිතාන්‍යට ගිහිල්ලා අතට අත දීලා තැන්කියු වෙරි මච් කියලා ගත්තු නිදහසක් තිබුණේ. ඒ නිදහස ගේන්න කපුගම් කළා කවුද? අයිවා ජෙනින්ග්ස් කියන සුදු ආණ්ඩුකාරවරයා. අයිවා ජෙනින්ග්ස් කියන සුදු ආණ්ඩුකාරවරයා තමයි කපුගම් කළේ. ඒ නිසා පෙබරවාරි 4 වෙනිදා කියන්නේ අයිවා ජෙනින්ග්ස්ගේ භාර්යාවගේ උපන්දිනය. මතක තියාගන්න.
එදා අපි අපේ ජාතික නිදහස් දිනයේ විදියට නම් කරන්නේ අයිවර් ජෙනින්ග්ස් කියන සුදු ආණ්ඩු ක්‍රම විශාරදයාගේ භාර්යාවගේ උපන් දිනය අවුරුදු 100 ගණක් මේ රට හූර කාපු අපේ ඊහමුල හූර කාපු මේ රටේ සම්පත් හූර කන්න නීති හදපු අධිරාජ්‍යක නීති විශාරදයෙක්ගේ භාර්යාවගේ උපන් දිනය තමයි අපි සමරන්නේ ජාතික නිදහස් දිනය කියලා. කොළඹ තියෙනවා නිදහස් චතුරස්‍රයක්. එදා නම් කළේ කාගේ නමින්ද? තොරින්ටන් සාමිගේ නමින්. කුඩා පොළ හාමුදුරුවන්ට සිවුර පිටින් වෙඩි තියපු, පුරන්ඩප්පුව වෙඩි තියලා මරපු තොරින්ටන් සාමිගේ නමින් තමයි අපේ නිදහස් චතුරස්‍රය දා නම් වුණේ. ඇයි අපිට බැරි වුණේ මේක පුරන්ඩප්පු ස්මාරකය කියලා කියන්න? පුරන්ඩප්පු චතුරස්‍රය කියලා කියන්න. ඒක තමයි අපේ නිදහසේ අඩුව. මෙන්න මෙහෙම පන්තියක් තමයි එදා මේ රටේ නිදහස ලබා ගත්තේ. නිදහසෙන් පස්සේ පාලන බලය ගත්තේ. ඊට පස්සේ මොකද්ද වුණේ? අපි ඈතේ පිට හද්ද පිටිසර ගම්වල ඉන්න, රුහුණේ ඉන්න, රජ රටේ ඉන්න මිනිස්සුන්ට දැනුණා මේ නිදහසේ අඩුවක් තියෙනවා. ඒ නිසා 1956 බණ්ඩාරනායක ශ්‍රී උදාරණ සමගාත්තල් බැඳගෙන මේ රටේ ප්‍රථම වතාවට රෙදිවැනියන් අඳින, කොණ්ඩ බඳින, සිංහල දොඩන මිනිස්සුන්ගේ ආණ්ඩුවක් 56 ආණ්ඩුව හැදුවා. බණ්ඩාරනායක මහත්තයා ඝාතනය කළා අධිරාජ්‍යවාදීන්. 72 මොකද්ද වුණේ? සිරිමාව බණ්ඩාරනායක මැතිණිය ඇවිල්ලා ඒ යටක් විදිහ මෙවලම් කඩා බිඳ දාලා මේ රටේ නියම නිදහස් ජන රජ ප්‍රකාශයට පත් කළා. අන්තිමට මොකද වුණේ? මැතිණිට ගෙදර යන්න වුණා ප්‍රජාහිතියත් නැතිව. මම මේ අවසාන භාගයට ඇවිල්ලා තියෙන වෙලාව කළමනාකරණය කර ගැනීමේ ගැටලුවක් තියෙන නිසා ඉතාම වේගෙන්. එහෙමනම් අද මොකද්ද වෙලා තියෙන්නේ? අද වෙලා තියෙන්නේ එදා 2005 නොවැම්බර් මාසේ වෙනකොට අමතක කරන්න එපා. රනිල් වික්‍රමසිංහ ලෑස්ති වෙලා හිටියා 2002 පෘතුගාලයට ගිහිල්ලා ආරාධනයක් කළා 1505 අර ලොරෙන්සෝ ඩල්මේද කියන කාල කන්නි පරංගියාගේ නැව ලංකාවට ගහගෙන ආපු දවස. අවුරුදු 500ක් සම්පූර්ණ වෙනවා 2005 නොවැම්බර් වලට. පෘතුගාලයට ගිහිල්ලා ආරාධනයක් කළා රාජතාන්ත්‍රික නැවත වතාවක් සංකේතාත්මකව කොළඹට එන්න ලොරෙන්සෝ ඩල්මේද වගේ. මෙන්න මිනිහාගේ නිවටකම, දීනකම, වාසනාවට හරියට ඒ දවසේම තමයි මහින්ද රාජපක්ෂ කියන නායකයා මේ රටේ එදා 2005 නොවැම්බර් මාසයේ තිබුණු ඡන්දයෙන් පත් වුණේ. එතුමා මේ රටේ හැදුවේ මොන වගේ රාජ්‍යයක්ද? එතුමා එක්සත් ජාතීන්ගේ සංවිධානයටත් ගිහිල්ලා සිංහලෙන් දෙමළෙන් ඒ ජාත්‍යන්තර ප්‍රජාව අමතන්න තරම් පිට කොන්දක් තිබුණු නායකයෙක්. බිල් ක්ලින්ටන්ට අරලිය ගහ මන්දිරයට ආවම කාල බලපං ලුණු මිරිස් එක්ක ආප්ප කියලා ලුණු මිරිස් එක්ක ආප්ප කන්න දෙන්න තරම් ශක්තියක් තිබුණු නායකයෙක්. යුද්ධයේ තීරණාත්මක අවස්ථාවල බලපෑම් කරනකොට ලංකාව උඹලගේ කොලණියක් නෙවෙයි, ආපහු පළයල්ලා ආපු පැත්තක කියලා කියන තරම් ශක්තිමත් නායකයෙක්. අන්න ඒ නිසා අධිරාජ්‍යවාදීන් සියලු දෙනා එකතු වෙලා ඒ ආණ්ඩුව පෙරලන්න මහින්ද රාජපක්ෂ කියන ඒ අසහාය ජාතික නායකත්වය විනාශ කරන්න සැලසුම් කරා. ඒ ප්‍රතිඵලයක් හැටියට ඒ ආණ්ඩුව වැටුණා. අද හදපු ආණ්ඩුව අධිරාජ්‍යවාදීන්ට පොරොන්දු දීලා තියෙනවා. මොනවද දීලා තියෙන පොරොන්දු? පොරොන්දු වෙලා තියෙනවා මේ රට බෙදන්න, රාජ්‍ය නායකයාගේ බලය අඩු කරන්න, ආණ්ඩුවේ ශක්තිය අඩු කරන්න. එතකොට ඇතිවෙන්නේ ශක්තිමත් ජාතික රාජ්‍යයක්ද? නෑ. එතකොට ඇතිවෙන්නේ අස්ථාවර රාජ්‍යයක්. එතකොට ඇතිවෙන්නේ බලහීන බෙලසුන් රූකඩ නායකයෙක් දොන්ජුවන් ධර්මපාල වගේ. ඒක තමයි අධිරාජ්‍යවාදීන්ගේ ඕනකම. ඒ නිසා අවසාන වශයෙන් පොළොන්නරුවේ මා ඔබට කියන්නේ, ඔබේ මහා විජය භවන් ඔබට කෑ ගහලා කියනවා,
මේ ව්‍යවස්ථා සංශෝධන වලට එරෙහිව ශක්තිමත් ජාතික රාජ්‍යයක් වෙනුවෙන් නැගීට බලලා කියලා ඔබට කියනවා ඔබේ මහ පෙරකුම්බාවන් අමුස්සෝනින් නැගිටලා ඔබට කියනවා මේ රට බෙදන්නේ නෙවෙයි මං එක්සේ සත්කලේ මේ රට කඩන්නේ නෙවෙයි මම ශක්තිමත් රාජ්‍යයක් හැදුවේ ඒ නිසා මේ කුමන්ත්‍රණයට එරෙහිව නැගීට බලලා කියලා ඔබට කියනවා අවසාන වශයෙන් දයාබර සහෝදරිය සහෝදරිය වේලාව කළමනාකරණය කර ගැනීම සඳහා අතරමක් වේගෙන් කතා කළත් මම හිතනවා මෙන්න මේ ගීත කණ්ඩේ මගේ කතාව අවසන් කළ යුතුයි කියලා සමනොල ගිරග ඉර හඳ සැතපෙන තුරුම රටවද මුහුද නිසලව නිදියන තුරුම පුලතිසි පිළිමයට යලි පන එන තුරුම මේ සිරිලක් පොළව පුත නුඹටයි උරුම.